가능해. 네. packages තියෙනවා මෙතන මේක තියෙන්නේ. මෙතන පිටමයින් කියන ඒ කියන්නේ රිස් කියලා මද්දවල තමයි මේ අඩංගු වෙලා තියෙන්නේ. මේක පාකිස්තාන් ඉඳලා ආපු ෂිප්මන්ට් එකක තිබිලා මේ හලාලයක සංගෝලා තිබ්බ විදිහට තමයි මේක මේ මද්දවල ඔක්සිවදේම අඩංගු කරලා තිබුණේ කොළඹ ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නමෙන් ඇවිල්ලා තිබිලා දැන් මේ වෙනකොට අපි විශේෂම පොලිස් මද්දවල නාශක කාර්යාංශයේ නිලධාරීන් සමග එකබද්ධව අදන් නිලධාරීන් විසින් දැනටමත් 3 දෙනෙක් අතරකට අරන් තියෙනවා විමර්ශන කටයුතු කරගෙන යනවා මුළු බර 4847යි ග්‍රෑම්ස් වටිනාකම මිලියන 200කට ආසන්නයි කියලා අපි තක්සේරු කරලා තියෙනවා විදි වටිනාකම මේක දපල් උමාරුවටම ටෙස්ට් කිට් එකේ මේක මද්ද්‍රව්‍ය බවට ඉන්ඩිකේට් කරලා තියෙනවා ये तो मैं माध्यम मैं आइस माध्यम तो क्या पढ़ा पढ़ा अब माध्यम तथा हमारो डाबू पार्सल लेकर तिबला तथा मोटा गानला बुआ पैकेजेस पार्सल में मतलब विटामिन नामिती क्या नामिती आइस नामिती मात्रा भी अटांगू पार्सल आतली साता मैं आपकी डिस्क्रिप्शन में डाला थी ना एक ऐसा हो कर ला थी ना मैं यादांग वेन्या इस नमति मात्रा भी किया पार्सल कोलम प्रदेशी मोदर प्रदेशी इटा प्रदेशी पुतगले को नामर्ता में प्रमिला दी बुने पुलिस मात्रा विनाश कार्यान से लगने तोड़ तोड़ मात्र आप इटा सीला का रेगुए मात्रा इपाना से हाँ एकाबद्ध मेहुमक मगिन मैं मात्रा डंगों के निम्न सिद्ध तीन दिन कतर अरगन तीन परीक्षण कटू तो करवा मूल बार 4847 ग्राम्स ही वेल दबल वटनागम मिलियन देशीय का आसान भाव तक्षर गल थी विदेश पाकिस्तान इधर आप पारसल का तमाई मेम मद्रव्य डंगला दिपन मम नवे नायक नियोजक अध्यक्षक මද්‍රව්‍ය පාලනාංශයේ ශ්‍රී ලංකා රේගුව අද දින ශ්‍රී ලංකා රේගුවේ මද්‍රව්‍ය පාලනාංශය සුවිශේෂී මෙහෙයුමක් සිදු කරන ලැබුවා ශ්‍රී ලංකා පොලිසියේ මද්‍රව්‍ය නාශක කාර්යාංශික නිලධාරීන් සමග ඒකාබද්ධ මෙහෙයුමක් මගින් මද්‍රෙම තැපල් කුමාරවට ලැබී තිබූ පාර්සලයක් අත්අඩංගුවට ගන්න ලැබුවා එහෙම පාර්සලය තුල තිබී අපි සොයා ගන්න ලැබුවා කලහලයක් තුල සංගමන සුවිශේෂී ආකාරයට සංගමන ලද අයිස් නැමැති මද්‍රව්‍ය අඩංගු පාර්සල් 47ක් මෙම පාර්සලය ලංකාවට ලැබී තිබුණේ පාකිස්තානයේ සිට කොළඹ මෝදර ප්‍රදේශයේ පුද්ගලිකයෙකුගේ නමයට එම අත්අඩංගුවට ගන්නා ලද මද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 4847ක් පමණ වෙනවා මධ්‍යම තපව හුමාරුව තුළ මේ තාක් අත්අඩංගුවට ගත්ත විශාලතම අයිස් නැමැති මද්‍රව්‍යයයි මෙය බවට සංකේතවන් වෙනවා පුද්ගලයෝ තුන් දෙනෙක් මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන පරීක්ෂණ කටයුතු කරමින් පවතිනවා ශ්‍රී ලංකා රේගුවේ මද්‍රව්‍ය පාලනාංශ නිලධාරීන් හා ශ්‍රී ලංකා පොලිසියේ මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් මේ වෙනකොට පරීක්ෂණ කටයුතු කරගෙන පවතිනවා එමෙන්ම මෙම අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තු නිලධාරීන්ගේද සුවිශේෂී වූ සහායක් අපිට ලබා දුන්නා. මෙම මද්‍රව්‍ය වල විලඳපොළ වටිනාකම මිලියන 200කට ආසන්න බව අපි තක්සේරු කරලා තියෙනවා. මේ ලැබුණු තොරතුරක් මට මේක පරීක්ෂා කරේ නැත්නම් හම්බෙන් පරීක්ෂා කිරීමේදී මේම අත්අඩංගුවට ගැනීම ලැබුණු බුද්ධි තොරතුරක් මත පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලැබුණු බුද්ධි තොරතුරක් සමග ඒකාබද්ධව අපි සමග ඒකාබද්ධ මෙහෙයුමක් සිදු කරන ලැබුවා. දැන් ඉදිරි වැඩ කටයුතු කොහොමද උසාවිය ඉදිරිපත් කරන්නේ? ඕනෑ දැන් ගණනය කිරීම කරගෙන පවතිනවා තක්සේරු කරලා මේ මද්‍රව්‍ය සාකච්ඡාකරුවන් අපි ඉදිරි වැඩ කටයුතු සඳහා පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයට බාර දෙනවා එෙහිදී ඔවුන් විසින් මේ පුද්ගලයන්ව අධිකරණ කටයුතු සඳහා යොමු කරනු ලබනවා මේව ප්‍රමාණයද එතකොට මධ්‍යම තපල් හුමාරුවක් මගින් වටිනාකමින් වැඩිම ඔව් අපේ තියෙන වාර්තාවලට අනුව මෙම අත්අඩංගුවට ගැනීම තමයි මම හිතන්නේ වැඩිම අත්අඩංගුවට ගැනීම විදිහට සටහන් වෙන්නේ මධ්‍යම තැපැල්ලුව මාරුවේ අත්තරණුගත මෙතෙම් පිටම නඩංගු අයිස් නැමැති මද්ද්‍රව්‍ය විශාලම ප්‍රමාණයේ විදිහට සටහන් වෙනවා. නමයි තනතුර පොඩ්ඩක් ආයි. නුවන් අබේනායක නියෝජ්‍ය රේගුව අධ්‍යක්ෂක මද්ද්‍රව්‍ය පාලන අංශයේ ශ්‍රී ලංකා රේගුව.